සිරුකාරාම විහාරස්ථානයේ ආරම්භයේ 1939 පමණ සිදු බව සලකනවා. දවස් අතර ශ්‍රී බෝධිකාරාම පුරාණ විහාරස්ථානයේ 1939 දී පමණ ආරම්භ වූ බවයි මේ ඉතිහාසය අනුව පිළිගන්නේ. මේ විහාරස්ථානයේ ආරම්භ කිරීමට පෙර මේ ස්ථානයේ දේවාලයක් වශයෙන් අවට කුඹුරු ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ඒ ශාස්ත්‍රීයත්වයේ පතා දෙවියන්ට පුද පූජා කරපු ස්ථානයක් හැටියටයි මේ ස්ථානය පැවතුනේ. ඒ අනුව ඊට පසුව පොල්ලේනේ පුරාණ විහාරස්ථානයට ආයති මේ භූමිය දිව්‍යාගහ විපුලතිස්ස ලොකුහාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ අවසරය ඇතුව මේ ස්ථානයේ විහාරස්ථානයක් වශයෙන් ගොඩනගලා උන්වහන්සේ ජීවත් වෙන කාලයේදීම මෙහි විහාරස්ථානයකට අවශ්‍ය අංගෝපාංගයන් සියල්ලංගීම සමන්විත වුණා. මම බද්දේගම කුසල හිමි මේ විහාරස්ථානය ආරම්භ කිරීමෙන් පස්සේ මේ විහාරස්ථානයේ දායක සංඛ්‍යාව පවුල් 600ක් පමණ තිබෙනවා. ප්‍රධාන ග්‍රාම සේවක වසම් දෙකක් නම් දිව්‍යාගහ නැගෙනසිර ග්‍රාම නිලධාරී කොට්ටාසය, කැකනදොර උතුර ග්‍රාම නිලධාරී කොට්ටාසය, ඒ වගේම දිව්‍යාගහ බටහිර ග්‍රාම නිලධාරී කොට්ටාසයෙන් අඩක් පමණත් ජනතාවට ආගම ධර්මය කියා දෙමින් ඔහුගේ අධ්‍යාත්මික සංවර්ධනයත් ආර්ථික සංවර්ධනය සඳහා විහාරස්ථානයෙන් අපි කටයුතු සිදු කරනවා. එනිසා මේ විහාරස්ථාන පිළිබඳව ඒ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දකුණුතුමාගේ සංකල්පයක් අනුව මේ දෙප අඩවියක් නිර්මාණය කළා. ඒ විහාරස්ථානවල තොරතුරු ලබා ගැනීමේ හැකියාව සියලු දෙනාටම ලබා ගැනීමට පුළුවන් වන ආකාරයට මේ තොරතුරු එකතු කිරීමක් සිදු කරනවා. ඒක ඉතාමත්ම ප්‍රශංසනීය කටයුත්තක්. ලංකාවේ බෞද්ධ රටක් වුණත් ඓතිහාසික තොරතුරු පිළිබඳවත් විශේෂයෙන් දකුණු පළාතේ ආගමික ස්ථාන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට වෙහෙස මහන්සි වෙන්න ඕන. නමුත් මෙවැනි අවස්ථාවක් තිබෙනවා නම් ඉතාම ක්ෂණිකව ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සත්කාරිය අපි ඉතාමත් අගේ කොට සලකන අතර